ලංකා එමනත්න සබාදාමේ චරිකාවත සියලු දෙනම සාදරෙන් පිළිගන්න අයිතින් අපට ගේ සති වීඩියෝ එක දාන්න බැරුණා ඉතින් ඒ ගැන අපි කණගාටු වෙනවා. ඉතින් අද අපි කතාරන්න යන්නේ බොත්ගුල් රජමහා විහාරය. බොත්ගුල් රජමහා විහාරය කියුවම අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇත්තන රජමහා විහාරයක් තියෙන බොත්ගුල් රජමහා විහාරයක් තියෙනවා. ඉතින් ඒක නෙමෙයි මේ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන බොත්ගුල් රජමහා විහාරය. බොත්ගුල් විහාරයට එන්නේ කොහොමද කියලා කිව්වොත් පලාවෙල මාර්ගයේ කිලෝමීටර් 3 මාරක් විතර එන්න වෙනවා. පලාවෙල මාර්ගයේ කිලෝමීටර් 3 මාරක් විතර එනකොට කොටාමුල්ල හන්දියෙන් ඔයාලට දාන්න වෙනවා දකුණු පැත්තට. හෝටල් එකක් පාරක් තියෙනවා දකුණු පැත්තට බොත්ගුල් විහාර මාවත කියලා. ඉතින් ඒ පාරේ කිලෝමීටර් 2.2 ඒ කියන්නේ කිලෝමීටර් 2යි මීටර් 200ක් පමණ ඔයාලට එන්න වෙනවා. පොත්ගුල් විහාරයට යන්න පඩිපෙලක් තියෙනවා. ඒක පඩිපෙලෙන් උඩහට යන්න වෙනවා පොත්ගුල් විහාරය බලන්න. ඉතින් අපි උඩහට යන ගමන් තවත් විස්තර කතා කරමු. කාව මේ පඩිපෙලේ නැගලා ඉතින් පඩිපෙලේ ටික දුරක් යන්න තියෙනවා කවුරුට. ඉතින් ඒ යන ගමන් අපි කියන්න කැමති මේකේ නිර්මාතෘ එහෙම නැත්නම් මේකේ නිෂ්පාදනය මේක හදලා තියෙන්නේ වට්ටගාමිනී අපය කියන එහෙම නැත්නම් වලගම්බා රජතුමා පළවන සියවසේදී තමයි හදලා තියෙන්නේ. ඉතින් වලගම්බා රජතුමාගේ කාලයේ කියන 89ත් 77ත් අතර කාලය අතර තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් එයින් නගරදී මේක විශේෂත්වය වෙන්න හේතුව ඉතාලියේ තියෙනවා මාතලේ අලු විහාරයේ පිටේ ගස්තාරෝර කළා එක විශේෂත්වය විශේෂ ඖෂධීය ගුණයක් තියෙනවා කියලා කියනවා.
ච ලංකායමනත්ත සුබාදහම චරිකාමය අපි මේ විදියට සමුගන්න තමයි හද ඉතින් ලබන සතිත් මේ වගේ ලස්සන විඩියෝ හමම එතක හැමෝටම සුපුර සතිය කියන එක්කම අපි කියනකමින් අපි සස්ට්‍රයිප් කල නත සස්ට්‍රයිප් කරන්න හොද මේ වගේ ලස්සන තැන්වලට අපි වාල කියනම් ඉතින් හැමෝටම සුබම සුප සතියක්.